රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ රාත්‍රියේ වේදි සංචාරය කළා. පසුගිය ජූනි මාස 19 වෙනිදායි රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ වුණේ. දින 15ක් පුරාවට පෙරහර පැවැත්ුණා. අවසන් මහ පෙරහර ප්‍රථමයෙන් කිරිබෙහෙර රජ මහ විහාරස්ථානයේ දක්වා ගමන් කර චරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නැවත මහ දේවාල භූමියට පැමිණියා. එන් අනතුරුව වල්ලි අම්මා දේවාලයට ගොස් චරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුවයි පෙරහර නිමවට පත්ුණේ. අවසන් පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහත් එක් වුණා. රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ දිචන් ගුණසේකර 2023 ඇසළ මංගල්‍ය නිමවට පත් වූ බව නිල වශයෙන් ඊයේ ප්‍රකාශ ශේත පත්කල කතරගම දෙවියන් වැඩම කරන දෙවැනි පෙරහර අදට යෙදී තිබුණා. දෙවියන් වැඩම කරවීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඇතෙකුගේ පිටමත ස්ථාපනය කර ඇති වතපුටුව ආධාරයෙන් උයි. නමුත් මෙවර එහි ඇති වූ ගැටලුවක් නිසා දෙවියන් වැඩම කරවීම සිදු කර ඇත්තේ දෝලාවක් ආධාරයෙන් උයි. මෙලෙස දෝලාවක ආධාරයෙන් දෙවියන් වැඩම කරවීම එක් අවස්ථාවක සිදු කර ඇති අතර ඒ 1996 වසරේදී බවයි වාර්තා වුණේ. මේ අතර රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍ය අද උදැසන මැණික්ගඟේදී සිදු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.